සුබ දවසක් කියලා පිළිගන්නවා රණහඬ YouTube නාලිකාව නරඹන සියලුම දෙනාව. අපි කවුරුත් දන්නා පරිදි ලෝකයේ සියලු හමුදාවන් සේම හමුදාමය ව්‍යුහයක් තුල පිරිස් පාලනය කරන හා රාජකාරීන් පැවරීම මූලික කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවද එකින් එකට වෙනස් වූ නිල නාමයන් සහිතව හමුදා නිලයන් නම් කොට පවත්වාගෙන යනවා. මුලික වශයෙන් මෙම නිලයන් අධිකාරීලත් හා අධිකාරී නොලත් නිලයන් ලෙස පැහැදිලිව වෙන් කර දක්වන්න පුළුවන්. එහෙමනම් අපි අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලයන් හා අනදීන් ඒකක පිළිබඳවයි. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. සමසිය 49 දී ශ්‍රී ලංකා යුද හමුදාව පිහිටුවීමේදී බ්‍රිතාන්‍ය හමුදා නිලයන් හා යමින් ශ්‍රී ලංකා යුද හමුදාවද බ්‍රිතාන්‍ය හමුදා නිලයන් ශ්‍රී ලංකා යුද හමුදාව තුල ස්ථාපිත කළා. සාමාන්‍ය සෙබල ශ්‍රී ලංකා යුද හමුදා දූරාවලියේ සාමාන්‍ය සෙබල හෙවත් ප්‍රයිවට් යනු නිලයක් නොදරන්නා යනුයි. මොවුන් කිසිදු නිලයක් නොදරන අතර අවශ්‍ය සියලු සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු මාස 6ක් හෝ වසර 2ක් තුල ලාන්ස් කෝප්‍රල් නිල ලාංඡනයට හිමිකම් ලබනවා. ලාන්ස් කෝප්‍රල් ලාස්කෝප්‍රල් කෙනෙක් ෂෙව්රෝන් එකක් හෙවත් ඉංග්‍රීසි වී යකුරේ හැඩේ සුදු මෙරුන් පැහැති හෝ කළු පැහැති එක් පටියක් අත් දෙකෙහි බඳින. ඔවුන් අයත් රෙජිමේන්තුවට අනුව වම් බාහුවේ හෝ දකුණු බාහුවේ පළඳවනු ලබනවා මේ කියන සලකුණ. මොවුන් පෙළක උපමෙහෙවන්නා වන අතර යාන්ත්‍රික තුවක්කුව මෙන්ම මැෂින් ගන් අවියද හසුරවනු ලබනවා. කෝප්‍රල් කෝප්‍රල් වරේක් ෂෙව්රෝන් දෙකක් එහෙම නැත්නම් ඉංග්‍රීසි වී යකුරේ හැඩය ඇති සුදු මෙරුන් පැහැති හෝ කළු පැහැති පටි දෙකක් අත් දෙකේම හෝ ඔවුන් අයත් රෙජිමේන්තුව අනුව වම් හෝ දකුණු බාහුවේ නිලයක් ලෙසට පළඳවනු ලබනවා. මොවුන් පෙළක් මෙහෙවන්නා වන අතර මැෂින් තුවක්කුවද භාවිතා කරනවා. සැරයන් හමුදා සාමාජිකයෙකුගේ මීළඟ උසස් වීම සැරයන් නිලයයි. සැරයන් වරේකු ෂෙව්රෝන් තුනක් හෙවත් ඉංග්‍රීසි වී යකුරේ හැඩය ඇති සුදු මෙරුන් හෝ කළු පැහැති පටි තුනක් අත් දෙකෙහි හෝ ඔවුන් අයත් රෙජිමේන්තුව අනුව වම් හෝ දකුණු අතෙහි නිලයක් ලෙස පළඳවනු ලබනවා. සැරෙන්වරේ ඛණ්ඩයක් හෙවත් ප්ලැටූනයක් මෙහෙවනු ලබනවා. හමුදා අවශ්‍යතාවය මත පෙළක්වුවද මෙහෙවන්න පුළුවන්. ස්ටාෆ් සාජන් නැතහොත් මාණ්ඩලික සැරයන් ගැනයි දැන් අපි කියන්නේ. ස්ටාෆ් සාජන් නැතහොත් මාණ්ඩලික සැරයන් ෂෙව්රෝන් පටි තුනකට ඉහළින් රාජ්‍ය ලාංඡනය පළඳවනු ලබනවා. මේද රෙජිමේන්තුව අනුව වම් අතේ හෝ දකුණු අතේ හෝ අත් දෙකෙහිම පළඳවනු ලබනවා. මාණ්ඩලික සැරයන්වරේ ඛණ්ඩයමක් හෝ ඛණ්ඩයක් මෙහෙවන්නෙකු ලෙස කටයුතු කරනවා. බලලත් නිලධාරී දෙක නොහොත් සාජන් මේජර්වරයෙකු වීකරල් දෙකක් මත අසිපතක් අතින්ගත් සිංහේකු වෘත්තාකාරව පිහිටි පලාපෙති තුළ ඇතුළත් පළඳනාවක් පළඳිනු ලබනවා. මොවුන් රෙජිමේන්තුවක සාජන් මේජර්වරයෙකු ලෙස සෙසු නිල ප්‍රධානීව කටයුතු කරනවා. හමුදාවේ සර්බ උපදේශක රෙජිමේන්තු උපකරණ පාලන නිලධාරී ලෙස ඒ පාඨමාලා සාර්ථකව හැදෑරීමෙන් පසුව තමයි ඔවුන් කටයුතු කරන්නේ. බලලත් නිලධාරී එක නිලධාරියෙකු කෙලින්ම රෙජිමේන්තු සැරේ නිලධාරියෙකු ලෙස සරඹ උපදේශක තනතුරට පත් වූ පසු උසස් වීම ලබන අතර හමුදා රෙජිමේන්තුවේ විනය පවත්වා ගැනීමේ වගකීමද රෙජිමේන්තුවේ උපකාරක පාලන නිලධාරී ලෙසද කටයුතු කරනු ලබනවා. බලලත් නිලධාරී එක නිලධාරියෙකු වීකරල් දෙකක් මැද රාජලාංඡනය සහිත පළඳනාවක් පැළඳ සිටිනවා. රෙජිමේන්තුවක සැරේන් මේජර්වරයෙකු ලෙසද කටයුතු කරනවා. මීළඟට අපි කතා කරන්නේ අධිකාරීලත් නිලධාරීන්ට හිමි නිල පිළිබඳව. කැඩෙට් නිලධාරී කැඩෙට් නිලධාරී නිලයෙන් සිජුවව ශ්‍රී ලංකා යුද හමුදාවට බඳවා ගැනීම සිදුකරන අතර මෙම නිලධාරීන් සුදු පැහැ ටැබ් එකක් උරහිස් පළඳනාවේ හෙවත් ඇප්ලට් එකේ පළඳිනු ලබනවා. මෙම නිලධාරීන් හමුදා අකඩමියකින් පුහුණුව ලබන අතර මෙම පුහුණුව අවසානයේ අධිකාරීත්වයට පත්වෙමින් දෙවන ලුතිනල් ධූරයට පත්වෙනවා. මෙම නිලධාරීන් එක් තරුවක් උරහිස්සේ පළඳින අතර මොවුන් ඛණ්ඩයක් හෝ පිරිසක් භාරව අනදෙන නිලධාරී ලෙස කටයුතු කරනවා. දෙවන ලුතිනන්වරයෙකු මීළඟ උසස් වීම ලෙස ලුතිනන් ධූරයට පත්වෙනවා. උරහිසේ තරු දෙකක් පළඳින අතර ඛණ්ඩයක් හෝ පිරිසක් භාර නිලධාරී අනදින ලෙස කටයුතු කරනවා. කැප්ටන් ලුතිනන් වරේකු මීළඟට කපිතාන් වරේකු ලෙස උසස් වීම ලබන අතර උරහිසේ තරු තුනක් පළඳිනු ලබනවා. කපිතාන් වරේකු ඛණ්ඩයක් හෝ පිරිසක් කණ්ඩායමක් හෝ බලගණයක් භාර නිලධාරී අනදින ලෙස කටයුතු කරනවා. මේජර් කපිතාන් වරේකු මීළඟට පත්වන්නේ මේජර් වරේකු ලෙසයි. උරහිසේල් රාජ්‍ය ලාංඡනය පළඳින අතර කණ්ඩයක් පිරිසක් කණ්ඩායමක් බලගණයක් බලෑනියක් භාරව අනදෙන නිලධාරී ලෙස කටයුතු කරන ලුතිනන් කර්නල් මේජවරයෙකු මීළඟට පත්වෙන්නේ ලුතිනන් කර්නල්වරයෙකු ලෙස. මෙම නිලධාරියෙකු ඇප්ලට් එක මත තරුවක් හා රාජ්‍ය ලාංඡනය පළඳනු ලබන අතර බලෑනියක අනදෙන නිලධාරී ලෙස කටයුතු කරනවා. කර්නල් ලුතිනන් කර්නල්වරයෙකු මීළඟ උසස් වීම වන්නේ කර්නල්වරයෙකු ලෙස. මෙම නිලධාරීන් ඇප්ලට් එක මත තරු දෙක හා රාජ්‍ය ලාංඡනය පමණක් පළඳිනු ලබනවා.
කර්නල්වරයෙකු රෙජිමේන්තුවක මධ්‍යස්ථානයක සේනා විදායක හෝ බලසේනාව බහරව බලසේනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරනු ලබනවා. බ්‍රිගේඩිය කර්නල්වරයාගේ මීළඟ උසස් වීම බ්‍රිගේඩිය. මේ බ්‍රිගේඩියවරයෙකු ඇප්ලට් එක මත තරු තුනක් හා රාජ්‍ය ලාංඡනය පළඳින අතර මෙම නිලධාරීන් රෙජිමේන්තුවක මධ්‍යස්ථාන සේනා විදායක හෝ බලසේනාවක් බහරව බලසේනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරනු ලබනවා. මේජර් ජෙනරාල් බ්‍රිගේඩියවරයෙකුගේ මීළඟ උසස් වීම වෙන්නේ මේජර් ජෙනරාල් නිලය. ඇප්ලට් එක මත අසිපතක් එහි කොපුවත් තරුවකුත් පළඳිනු ලබන අතර තරු දෙකක් මගින් මෙම නිලයේ සංකේතවත් වන අතර සේනාංකයක් බහරව සේනාංකාධිපතිවරයෙකු හෝ ආරක්ෂක සේනා මූලස්ථානයක් බහරව ආඥාපතිවරයෙක් ලෙස කටයුතු කරනු ලබනවා. ලුතිනන් ජෙනරාල් යුද හමුදාවේ තෙවනියට ඉහළම නිලය වෙන්නේ ලුතිනන් ජෙනරාල් නිලය. ඇප්ලට් එක මත අසිපතක් අසිපත් කොපුවක් හා රාජ ලාංඡනය මේ නිලය පළඳිනු ලබනවා. තරු තුනක් මගින් මෙම නිලයේ සංකේතවත් කරනු ලබනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපති වීමට නම් එම නිලධාරියා ලුතිනන් ජෙනරාල් නිලයට උසස් වීම ලබා තිබිය යුතුයි. ජෙනරාල් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් සක්‍රිය සේවයේ රැඳී සිටියදීම ලබාගත හැකි ඉහළම නිලය වන්නේ ජෙනරාල් නිලයයි. අසිපතක් අසිපත් කොපුවක් තරුවක් හා රාජ ලාංඡනය මෙන්ම නිලධාරීන් ඇප්ලට් එක මත පළඳිනු ලබනවා. මෙම නිලය නිලධාරියෙකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් කරනු ලබනවා. පූර්ණ ජෙනරල් තරුව තරු හතරේ තරාතිරම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත ලබා දී ඇති අතර එය හමුදාපතිවරයා විශ්‍රාම යන දිනේදී පිරිනමනවා. ෆීල්ඩ් මාර්ෂල් යුද හමුදාවක උසස්ම නිලය ලෙස සලකනු ලබන ෆීල්ඩ් මාර්ෂල් නිලධාරියෙකු නෙළුම් මල් වැල් දෙකක් මත කතිරයක් ලෙස ෆීල්ඩ් මාර්ෂල් බැටන් දෙකක් පිහිටින් අතර යට ඉහළින් රාජ්‍ය ලාංඡනය පිහිටවනවා. මෙම නිලධාරියා සක්‍රිය සේවයේ නොයදෙන අතර ශ්‍රී ලංකා මාතාවට කරන්නා වූ අනවිභවනීය සේවය උදෙසා මෙම තරතුර පිරිනමන අතර මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ගෞරවනීය හා සම්මානනීය නිලයකි. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළම නිලය ෆීල්ඩ් මාර්ෂල් වන අතර එම තනතුරට හමුදාවේ පත්වීම නැතත් එය ප්‍රථම වරට 2015 දී සරත් ෆොන්සේකාට ගෞරවනීය තනතුරක් වශයෙන් පිරිනමන ලද අතර ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම එම තනතුර පිරිනමන ලදී. ඉතින් යාළුවනේ, අද අපි කතා කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන්ට හා නිලධාරීන්ට හිමි නිලයන්, ඒ නිලයන්ට අදාළව පැවරෙන රාජකාරී පිළිබඳවයි. ඉතින් මේ වගේ දැනුමෙන් පිරි වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් අදම අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එක ඔන් කරලා තියාගන්න. තවත් මේ වගේ සුවිශේෂී වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට අපි ඔයාලගෙන් සමුගන්නවා. ඔබට සුබම සුබ දවසක්.